උදිතිබු දීප්තිමත් ඉරේලිය කොහේ ගියාද නැත පරිසරයේ තිබු අර රන්වන් කොළපාට පෙනෙන්නටවත් නැත මුළු පරිසරෙම තිබුණේ තද මීදුමකින් බරවය මීදුම කොච්චරද කියනවනම් ඕනනම් පතෙන්නට ගොස් මීදුම අල්ලා බැලිහැක මීදුමේ හැංගියා හැක කාරෙල් කාමරේ පවා තිබුණේ තද මීදුමකින් වැස්සීගෙන සබුවාවේ මීදුමින් වැසී ගොස් තිබූ කාරෙල් කාමරේ දොර අතරේ ඇඳ උන්නේ ධනේස දක්වා වූ 3 ක්වාටර් වර්ගයේ දම් පැහැගත් කලිසමකුත් අධික ටී-ෂර්ට් එකකුත් ඇඳ ඊට උඩින් ස්වීටරයක් දමාගෙන ඇයගේ මේසෙට නොගොස් තමාගේම මේසෙට එද්දී සාගරට පුදුම සිතුණි සාගර එහෙමම පොටුවේ නැගිට්ටේ ෆාම් හවුස් එකට ආ මොහොතේ සිට එකවරක්වත් සිනා නො වූ කිල්ලගේ මුහුණේ මේ මොහොතේ තුනී සිනාවකේ සාගර දෑත් එකිනෙක හොඩි කරගෙනමින් ඇයහා සිනා සුමියේ හිතාත්කම නොයනන් සුවදත්තයක් ඒ සිනහ වේවිය වැඩක දින්නේ ඇහැසුවය ඇගේ වතින් එන මිහිරි මල් සුවඳට සමාන සුවඳ මීතුන් සීතල නිසා දැඩිව දැනෙන්නට විය නෑ මිස් මම මේ පර්ණ කිරිස්ටොක් දීපු ඒවා ගැන බැලුවා ඉස්සර ඒවා මං කළේ මං වැරදි ඇති නේද අනේ නෑ මිස් හරියට තියෙනවා ඒත් අපි දුන්න කිරි හොඳ තත්ත්වේ නෑනේ වැඩ නැත්තම් මාත් එක්ක ටිකකට එනවද අනේ එන්නම් මිස් ඇය හැරුණාය මේ අය කොහේ එකගෙන යනවද සාකර දන්නේ නැත ඇය පසුපසින් යද්දී එන්නේ ඇගේ සුවඳ පමණි පෙනෙන්නේ ඇය යන ගමන අනුව උස් පහත් වන ඇගේ සුන්දර වර්ලසත් ලතාවට පැද්දෙන ඇගේ පුංචි බඳත් පමණි මේ හොඳද කෙල්ලැස්සේ හැරෙන්නේ නැතුවමයි අනේ හොඳයි මිස් මං හරි ආසාවෙන් ඉන්නේ මං තමයි නරකනේ ඒ කතාවට සාගරගේ පපුවේ පැත්තක්ම උණුමිය අනේ ඇයගෙන එහෙම හිතන්නේ කෙසේද මිස් තරම් හොඳ කෙනෙක් ගොත ගැහෙන්නේ ඇයිද සාගර දන්නේ නැත ඉතින් මං තරම් හොඳ කෙනෙක් දැකලා නෑ මිස් ඉතින් මං හොඳ නෑනේ කිසාවක් මොයින් පිට වෙන්නේ නැත මං පොඩි ෆ්ලවර් බොකේ එකක් හදන්න යන්නේ අපි අර මල් ටික කඩමුද මේ කහපාට මල්ද මිස් ඔව් ඔතන ටිකක් පල්ලම් වගේ මට තනියම ඉන්න බය හිතුණා ඇත්තටම එතන ටිකක් බෑවුම් වගේ තන පලස මත පිනිවැස්සක් වැටි ඇති නිසා දෝ ලිස්සනවා වැඩි මිස් එන්න එපා මම මල් ටික කඩන් එන්නම් එහෙම බෑනේ ඇයගේ සුදු සැන්ඩල්ස් පාවන් දෙක තන බිම් මත ගලවා සුදු දෙපා තබමින් ටික ටික පහළට ආවාය ලිස්සනවා මිස් ඇය වැටියයි ඔහුට බියසිතුනි ඇය පය තින තියෙන වරට ඔහු බැලුවේ ඒ නිසායි කෙල්ල ටිකක් පහළ පිපී තිබූ මලකට පහත් අත තබන්නට ගියාය ඇයි කොතරම් පහත් වුණද කියනවා නම් ඇගේ දෙපා ධනේශට ඊලින් සෑහෙන දුරකට නිරාවරණය විය එහෙත් සාගරට බැලුනේ ඒ දෙස නොවේ කෙල්ල අඩමානට වුන් බෑවම බීම දෙසේ මිස් කෝ මට අත දෙන්න පහළ බෑවම ඇය අත දෙන්නට හැදුවා පමණි යාන්තමට ඒ ඇඟිලි තුඩු ඇඟිලි අග්ගස්සේ දැවටෙද්දිම ඇගේ දෙපා පිනිවැටුණු තනපලසේ ලිස්සා ගියේ අනේ සාගර කෙල්ල කෑගැස්සේ එහෙමයි සාගර එහෙමම පැන්නේ ඔහුට ඇල්ලුනේ කිල්ලගේ බඳිනි ඒත් දෙදෙනාටම ගැලවෙන්නට බැරි විය දෙදෙනාම හිමම වැවමේ පෙරලි පෙරලි යන්නට විය සාගර ඇයව අතෑරියෙම නැත බෑවම සෑහෙන තරම් පහළට වැටි ඇත ඒ බෑවම දිගේ පෙරලි පෙරලි යද්දී ඔහු බලා උන්නේ ඇගේ දැස් දෙසමයි ඇගේ ඇස්වල දැහැපිල්ලමක සෙලවුණේ නැත ඒ මහා පුදුමාකාර බැල්මකි ෆාම් එක ගොඩගන්න කතාව ඔෆිස් එකේ නිදි මේ එහැනින් සාගර ගැස්සේ දෙනෙත් ඇරියේ මිතික්කලා දැකතුමුනේ සීනිය බව තේරුම් ගන්නට පාවහොර ටික වෙලාවක් ගියේ. සාගරට ඇස් පාදා කරන ටික වෙලාවක් ගියේ. ඔහු බලද්දී කාර්ලට එමින් උන්නේ ප්‍රේමා සපූත්තිය. මොහොතකට කලින් දුටු රූපරාම එකින් එක කොල්ලාට සීවේ. ඒ සීනිය උන්නේ ඇයමද? ඔහු සප්පෝගේ දැස් දෙස මොහොතකට බැලුවේ. ඇය එකිනෙම දැස් ඉවතර ගත්තාය. ප්‍රේමා කෝපියක ගෙනීත් ඔහුගේ මේසෙම තින් තැබී සිනාසෙමි. සපු කාර්යාල කාමරයට අල්ලා තිබූ තවත් කාමරයකට ගියේ නිකමටේ. හීරෑ නිඳ ගියේ නෑ කිව්වනේ මල්ලිට නිදිමත ඒකයි. ප්‍රේමා කිවි කරුණාවනි. කොල්ලා මෙහෙම පුරුදු වියුත්තේ සිමින් සිමින්ය. සීතලට එහෙම හැපි වුණාක්කේ. මටත් ආපු දවස්වල ඔහොමයි. අනිත් අයටත් එහෙම තමයි. ඇවිල්ලා දවස් තුනක් යනකම් කෙල්ල පොරවගෙන නිදි. නිරපරාදේ කොල්ලට බන්නවා. ප්‍රේමා සිටි ඇයගෙන උපන් තරහෙම නොවේ. අද ටිකක් වේලසන ගිහින් නිදාගන්න. නෑ, එහෙම නිදිමතක් නෑ යකේ. කෝපීක බොන්න. කොල්ල උන්නේ දුටු සීනේ මැත්තේ.
මේ ළඟපාතක එවැනි බෑමක් ඇද්ද? තිබෙනවා නම් ඇටේ හරි මල් කඩන්නට යන්නට එපායයි කිව යුතුයි. ඒත් එසේ කියන්නේ කෙලෙසකද? හීනින් හරි යා මාත් එක්ක එහෙම සුවද විදියට කතා කළානේ. මට ඒ ඇති. සාගර සිදී හදවත ඇතුළාන්තෙන් ඉන හැංගීමට ආනත වෙන්නේ. බෑවිමේ පෙරලෙද්දි ඇගේ පපුව මේ පපුවට තෙරපි තිබෙද්දි දැනු රස්නේ පවා මේ දෙනු දෙනින්න බඳුය. ඇය උන්නේ මේ ගිල පතාගනේ. මේ දෑත් තිබුණේ ඒ බඳී ඉතියේ. එවන් හීනිය පෙන්ව එකත් පුදුමේ. ප්‍රේම කාර්යාල කාමරේ අතු ගානට ගනිද්දී සපු කාර්යාලයේ තිබූ ෆයිල් දෙකක්ද රැගෙන ඉන් පිටවිය. කෙල්ලගේ ගැස්සලි ඕනාවට වඩා වැඩිය. පෙන්නන්න හදන්නේ කොල්ලව ගණන් ගන්නවත් නැහැ කියයි. ඒත් කෙල්ල කරන වැඩ වලින් පේන්නේ මේකව ඕනාවටත් වඩා ගණන් ගන්නවා කියලා. ප්‍රේමස්ථිති අතුගාමිනි. අක්කේ. සාගර කතා කළේ සෙමිනි. ඇයලිත් බණීදෑ බියක් ඇත. මල්ලි. මේ හරියේ පතනි දිගටම තියෙනවද? අහු මල්ලි. සෑහෙන දුරක් යනකල් තියෙනවා. බෑවුම් වගේ නෑ. මොකද නැත්තේ? දැන් ඔය මල්ලිගේ කාමරේ දිගට එහෙමම ඇවිදගෙන ගියාම හම්බ වෙන්නේ බෑවුමක්. ලොකු බෑවුමක්. ඔව්. වැටුණුත් පැය 3-4 පෙරලි පෙරලියයි. සීරාවත් තියෙන නිසා ලිස්සනවා. සාගරට පුදුමේ. දැක්ක හිණි දකින්නට ඇත්තේ එවැනි තැනකින් පෙරලිනවද? සාගරට පුදුමාකාර බියක් දැනුනේ. ඇය මල් කඩන්නට යන්නේ තනිවමයි. ඒ පැත්තේ මල් එහෙම තියෙනවද අක්කේ? නැතුව මල් වැඩිපුර පිපෙන්නේ ওই බෑවුම් පැත්තේ. කොල්ලාගේ බිය දෙගුණ විය. හීනේ මෙන් ඇය මල් කඩන්නට යද්දි තමාව එකගෙන යන්නේ නැත. එහෙම යනවා නම් බියක් නැත. ඒත් කෙල්ල යන්නේ තනිවමයි. ඇයි මල්ලි එහෙම ඇව්වේ? නෑ අක්කේ මේ කමක් නෑ මල්ලි මට කියන්න. ඇයි? නෑ අපේ බේබිට ඉතින් කොල්ලයිනි යමක් කියාගන්න බැරුවය. කමක් නෑ මල්ලි කියන්න. මං බේබිට මොනවත් කියන්නේ නෑ. ඒත් එහෙම මොහොතෙදි සපු කුස්සිය පැත්තෙන් කාර්යාලයට ඉමින් උන්නායි. ඇයි මේ කතාව ඇසී එහෙමම නැවතුණායි? නෑ අක්කේ අපේ බේබිට ඒ බෑවම් පැත්තේ මල් කඩන්න යන්න එපායි කියන්න. සපුගේ හුස්ම ඇටුනේවත් නැත. ඕ එහෙම කියන්නේ ඇයි? ප්‍රේමාටද පුදුමේ. ඇයි මල්ලියේ? නෑ අක්කේ මේ මං ඉතින් නෑ නරක හීනියක් දැක්කා. සපු කෙළඹිනක් ගෙන ගිල්ලායි. ඕ මේ ටිකට තමයි ඉන්න හීනක් දකින්නවද? මේ හීනියක් බේබි කෙන. ඔව් මේ බේබිව මල් කඩන්න ගිහින් බෑවමකින් ලිස්සුවා. සපු කඩට අතත් තබා ගත්තේ සිනා යනට අනිසයි. ඉතින් නෑ බේබිට යන්න එපයි කියන්න. ඔය හීනිය සමහර කොටස් කිවේ කපාය. ඒ හීනිය තමා උන් බව කියන්නේ කෙසේද? මං කියන්න ඒත් බෑවමින් පහල් වැටෙනවා දැක්කනම් මල්ලි හීනින් හරි ගිහින් බේබිව අල්ලා ගන්න එපේ. ප්‍රේම හණේවට සපුට තනියම හිනාය. එයා හීන දැක්කයි කියලා මාව වැටනෝය මලකෝලා. හෙට උදේ යන්න ඕන ඒ පැත්තට. සපු සිතුවය. ඒ තීලඟවර ඇයටද බියක් දැන්නේ. ඒ පිස්සට හීනින් වෙන්නේ ඇත්තරම් වෙන්න තියෙන දෙයක්ද කියලා කවුද දන්නේ? ඊළඟවර සපුට සිතුනි. යන්නේ පයි කියන්නක්කේ. ඉතින් මං කිව්වම් බේබි අහයි ඇයි කියලා. මං කියන්නද මෙහෙම මල්ලි හීනෙන් දැකලා කියලා. සපෝ පිටියට බරවුවාය. පතන්නේ සිටා සීතල සුලඟක් කෙල්ලගේ මුහුණ සිපගෙන ගියේ. එහෙම එපාකි බේබිල ලොකු කට්ටියනි අපි කවුද? ඒ කතාවට ප්‍රේමාගේ දැස්වල කඳුළු පිරුමි. සපෝ පයක තිබූ සිරපුව ගලවා තන බිම මහා පැටලෙන්නේ හැරුවාය. අනේ මහත්තයෝ කවුරු ගැන එහෙම හිතුවත් බේබි ගැන එහෙම හිතන්න එපා. බේබි අක්කට හරි ආදරේ නේද? පණ වගේ. මගේ ජීවිතේ මට ඉන්න ආදරම කෙනා බේබි. සපුගේ දැස් දෙත්තියේ. ප්‍රේමා එහෙම හිතද්දී ඔහු තමාගෙන අරම හිතන්නේ කෙසේද? ඇයි ඇයක මං කතාව දාගෙන යන්නේ නැහනේ? හිතන් ඇති මං. සපෝ සිතුවිලි අතර අතරමං විය. බේබිට බෑවුම් පැත්තේ යන්න එපා කියන්නක්කේ. ඔහු යාලි යාලිත් එහෙම කියවන්නේ ඇයි? ඔහු දකින්න ඇත්තේ ඒ තරම් නරක හිණියක්ද? මං කියන්න. මල්ලෝ නම් මං පාන්දරම කඩන්නම් අක්කේ. ඒකත් මං කියන්නම්කෝ. ඒත් ඔයාවත් බෑම් පැත්තේ යන්න එපා. සපු එහෙම පහඩක්වත් නොදෙන ලෙස ගෙට ආවාය. කාමරයට ආවද සිතුවිලි එකඟ කරගෙන ඉන්නට අමාරුය. ඇය සීයා තවම නාවේ ඇයිදයි සිතුවාය. ඔහුගේ සාගර නිව්සීලන්ඩ් ෆාම් එකේ පුහුණුව ලබා දෙන්නට ඉඩක් ඇද්ද සොවන්නටය. මේ ෆාම් එක ගොඩගන්නට නම් පුහුණුවක් අවශ්‍යම බව ඔහු සිතුවේ කොහොමද සපු සිතුවාය. මඩපිරුණු ගාල්වල ඉන්න අපිරිසුදු දෙනුන්ගෙන් කිසිම පිළිවෙලක් නැතුව අපිරිසුදු භාජනවලට කිරි ගෙන එද්දී කිරි ප්‍රතික්ෂේප කිරීම පුදුමයක් නොවේ.
කිරියනු මේ ලෝකේ පිරිසුදුරම තිය යුතු දෙයකි. ඒ කොතරම් පිරිසුදුවද එක විනාඩියක් තුළ කිරිලෝ අපිරිසුදුම දේ විය හැක. හිංසා දෙනු රැකබලා ගැනීමත් උණ්ඩ කන්න දීමත් කිරි දීමත් කිරි ගබඩා කිරීමත් නිසි ප්‍රමිතියකට කළ යුතුය. ඒ සඳහා පුහුණුවක් අවශ්‍යමේ. එහෙත් එසේ පුහුණුවක් අවශ්‍ය බව ඔහු සිතුවේ කෙසේද? ඒ පුහුණුව ඔහුම ලබාගත යුතුය ඔහු සිතුවේයි. මන් දෙන්නු ඉන්න ගාලපවා හදන්නම් සර්. ඒත් මට ඒක කරන්න හැටි දැනගන්න ඕන. ඔහු දෙසියර කිව්වේ එහෙමයි. ඔහු නිව්සීලන්ඩ් ෆාම් එකේ පුහුණුවන අතරතුර තමාටත් එසේ පුහුණුවන්නට තිබ්බා නම් හොඳයි සපෝට් සිතුනි. එසේ වුව තමාටත් ෆාම් එකේ යම් වැඩ කොටසක් කරන්නට පුළුවන්. එතකොට එයා හිතයි මම මේ එයා එක්ක ජෝඩු දාලා යන්නවා කියලා. සපෝ පසෝ සිතුවායි.